अदापिमे अविल इन्े अलकाइल मोल अलकूस वलतीन इतें अलकाइल मोल के अभी गुडाक हुरुपुरुदना इतें इसलामाव हस्बंडे कोंडे रेवलाई कपागन मुकद अभी एक गुडाक वेलायन वेडाकस अभी तो इसलाम एकिंग फटागन इतें या कोंडे रेवलाई कपन गमंग अलकाइल मोल के मेदवस ऑफर्स दालतीन हिंदा मम बेलो मोना ऑफर्स दालतीन बड़ के अतन गुडाक अडवट बड़ मुट दाल තිබුණා ඉතින් අපි රැවුල කපාගෙන ඊට පස්සේ අපි උදේම මුකුත් කාලා ආවේ නැති නිසා හිතුවා ෆුඩ් කෝට් එකටත් යන්න ඉස්සර මං හරි ආසයි මෙතන තෝසේ කන්න තෝසේ දාලා තියෙනවා මලබාර් රෙස්ටෝරන්ට් එකකුත් තියෙනවා ඉතින් අද නම් අපි හිතුවා මෙන්න මේ කඩෙන් කන්න ඕනේ කියලා මොකද මේක ලංකාවේ රෙස්ටෝරන්ට් එකක් ලක්වේල් කියලා ඉතින් මේකේ ලංකාවේ රහට අපිට ඕනම කැම జాතියක් කන්න පුළුවන් කියන්නේ ගොඩාක් මේගොල්ලන්ගේ කැම జాති තියෙනවා ඉතින් අපි ගිහපු ගමම රෝස් පාන් තියෙනවා දැක්කා ඉතින් අස්සිතුන ඇත්තටම රෝස් පාන් කන්න මොකද රෝස් පාන් අපි මම හිතන්නේ ලංකාවට ගිහිල්ලා කෑවට පස්සේ අපිට මෙහෙට ආවට පස්සේ කැවුනේම නැහැ ඉතින් අපි රෝස් පානුයි පොල් සම්බෝලයි පරිප්පුයි ඕඩර් කරා කන්න ඉතින් ඊට ඉස්සෙල්ලා ඉතින් රෝල් එකකුයි ඒ වගේම එළවලු රොටියකුත් අපි ගත්තා. ඉතින් අසිතනවා ඉතින් දකුණකට කන්න හිතනවානේ. ඉතින් දැන් මේ ඔයගලන්ට පේන්නේ අපි ඒ කාපු රෝස් පාන් එකයි පරිප්පු හොද්දයි පොල් සම්බෝලේ. ඉතින් ඇත්තටම ගොඩාක් රසද තිබුණා. ඇත්තටම ගොඩාක් රසයි ගොඩාක් ආසයි. ඉතින් ලංකාවේ කෑම මේ විදිහට දකිද්දී ඇත්තටම හුඟක් ආස හිතෙනවා. ඉතින් අපි දෙන්නම හොඳට බඩ පැලෙනකම්ම කාලා ඊට පස්සේ අපි ආවා අපහු පල්ලෙහාට පොඩ්ඩක් ෂොප් එකේ ඒ කියන්නේ අල්කයි මෝල් එකේ පල්ලෙහාට ආවා අපේ ડોකියුමන්ට්ස් වගේක් තියෙනවා ඒවයි print outs ගන්න ඉතින් අල්කයි මෝල් එකේ පල්ලෙහා තට්ටුවේ තියෙන ඕගොල්ලන්ට print outs ගන්න ඕන නම් ඉතින් අපි එතනට ගියා කොඩක් එකට තමයි අපි ගියේ ඉතින් කොඩක් එක්ස්ප්‍රෙස් ඩිජිටල් සොලියුෂන්ස් කියන මෙන්න මේ ෂොප් එකෙන් තමයි अपे डॉक्यूमेंट्स टिक प्रिंट आउट करगाना आवे इतें अलकाइल मोल के अतुले मैंने मेवागे शॉप है कुत्ती है ना स्टेशनरी देवाल इतकोट मैंने मेवागे लंच बॉक्स उन्हें मत आका वात्रो बोताल गेदर आवश्यकन खुशी आवश्यकन मे कोडाक देवाल ती है ना इतें मामा गत्ता कैम पेटी देखा क्वारे टे गेनी आना මං හිතුවා මෙන්න මේ ස්ට්‍රේට්නර් එකයි මේ හෙයා කර්ල් එකයි දෙකම එකටන මේක ගන්න ඕනේ කියලා මොකද ඔෆර්ස් දාලා තිබුණ අල්කයිල් මෝල් එකේ සෑහෙන්න මේ වගේ දේවල් ඉතින් මට මේ හෙයා ස්ට්‍රේට්නර් ඇන් කර්ල් එකයි මගේ හස්බන්ඩ්ට රවුල කපන මැෂින් එකකුයි අපි ගත්තා ඒ ගමම ඉතින් අපි ගියේ අතර මේවා ගන්න නෙමේ ඉතින් දැක්කහම ගන්න හිතුණා ඊට පස්සේ අපි ගියා ඇඳුම් කඩයක් තිබුණා ඒකෙත් අපිට ගැලපෙන විදිහ ඇඳුම් තියනවද කියලා බලන්න ගියා ඇත්තටම ලස්සන ඇඳුම් තිබුණා මෙතනත් ඉතින් ඊට පස්සේ අපි හිතුවා grocery shopping කරන්න යන්න අල්කල් මෝල් එකේ පල්ලෙහා තට්ටුවේ තමයි මේක තියෙන්නේ ඉතින් සෑහෙන බඩමුට්ටු දාලා තිබුණා offers ඔක්තෝබර් පළවෙනිදා වෙනකම් තමයි මේ offer එක තිබුණේ ඉතින් ලංකාවේ කෑම ජාතිත් මෙතන තියෙනව ගන්න ඉතින් ලංකාවේ අල්කූස් අවට ඉන්න අය නම් මේ මොකක්ද කියන එක ඕගොල්ලෝ දන්නව දැනටම තල්කල් මෝල් එක කියන්නේ මොකක්ද කියලා මම ඉතින් අත්‍තරම අපිට ගොඩක් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඉතින් අපි දැන් ඉන්නේ අල්කූස් වල නෙමෙයි නමුත් අපි කලින් හිටිය අල්කූස් වල ඒ කාලේ නම් අත්‍තරම අපි නිතරම වගේ ආපු ගියපු තැනක් තමයි අල්කල් මෝල් එක කියන්නේ ඉතින් දැනුත් අපි දුරක හිටියත් අපිට ඉඩක් ලැබිච්ච ගමම අපි දුවගෙන ආවා ඉතින් මෙන්න මේ වතුර මේ සෙට් එකක්ම බෝතල් 6ක් දෙන එක සෙට් එකකට ඉතින් ඩිරාම් 3කට වගේ තමයි එතන ඔෆර්ස් දාලා තිබුණේ ඊට අමතරව ඔයගොල්ලන්ට ඔලිව් ඔයිල් ජාති චීස් ජාති එතකොට ස්වීට්ස් ජාති අතලුව ඔයගොල්ලන්ට කන්න බොන්න අවශ්‍ය කරන ඕනම දෙයක් මෙන්න මේ අල්කයිල් මෝල් එක ඇතුළේ තියෙන මෙන්න මේ කඩේට ආවොත් අරගන්න පුළුවන්
ඉතින් අපි දැන් ඔයගලන්ට මේ පෙන්නන්නේ අපි ගන්න බඩු ටික තමයි ඉතින් අපි හොම ඇවිදින ගමන් අපි දකින දේවලුත් අපි ඔයගලන්ට පෙන්නගෙන ඒවයි ප්‍රයිසස් උත් පෙන්නගෙන ඉතින් අපි මිලදී ගත්ත දේවලුත් අපි ඔයගලන්ට පෙන්නනවා ඉතින් මෙන්න මේ වගේ තමයි ඇල්කයිල් මූල් එක තියෙන්නේ ඉතින් ඇල්කයිල් මූල් එකේ සෑහෙන්න මේ වගේ එළවලු ಜಾති දාලා තිබුණා ගොඩක් අඩුවට එදා ඉතින් බිත්තර එහෙමත් දාලා තිබුණා ඩිරම් 8ට සෙට් එකම ඉතින් ඒක නා ඇත්තටම හොඳ ඔෆර් එකක් අනිත් තැන්වලත් එක්ක බලනකොට මේගොල්ලෝ මේ ඔෆර් එක දාලා තිබුණේ මේගොල්ලෝගේ 13 වෙනි සංවත්සරයේ සමරන්න ඉතින් සෑහෙන අඩුවට බඩු තිබුණා අපි ඉතින් එළවලු ටිකකුත් ගත්තා एवगेम पलतर तालतिबुना इतें अपीट आवश्य करोड़ा पलतर जाति मेतन तीयनवा इतें मम मंगित मट आवश्य प्रमाण हेम जाति एकम वगे पलतर अरगा ඉතින් අද අපි දැන් නම් මෙන්න මේ විදිහට ඇල්කයිල් මූල් එකට එන්න තීරණය කරේ අද අපේ නිවාඩු දවසේ හින්දා ඉතින් අපි හිතුවා අපේ ජීවිතේ ඩුබායි වල ගත කරන මේ ජීවිතයේ නිවාඩු දවසක් ගත කරන්න කොහොමද කියන එක ඔයගලන්ට පෙන්වන්න. ඉතින් ඩුබායි වල අපි ගත කරන්නේ ඇත්තටම ගොඩක් බිසි ජීවිතයක්. මොකද ඩුබායි එන්නේ ගොඩක් අය ඇත්තටම ජොබ්ස් කරන්න. ඉතින් ජොබ්ස් කරද්දී අපි ගොඩක් බිසි වෙනවා. අපිට නිවාඩු දවස තමයි අපිට නිදහසේ ඉන්න තැන දවස. එදාට තමයි අපි ගොඩාක් දේවල් කරගන්නේ. ඉතින් ග්‍රෝසරි ෂොපින් යන්නේ, ඔය වගේ අවුලක් කපා ගන්න යන්නේ. ඉතින් මොකද වැඩ කරන දවස්වලට ඇත්තටම අපිට ලොකු නිදහසක් වැඩ කරලා ගෙදර ආවට පස්සේ කලබිල නිදා ගන්න එක. ඉතින් දැන් අපි මේ නිවාඩු දවස ගත කරන විදිය තමයි ඔයගලන්ට පෙන්වුවේ. ඉතින් තවත් මේ වගේ vlogs ඔයගලන්ට බලන්න කැමති නම් අපිව subscribe කරන්න. SL Diario අපි ඩුබායි එන්න හිතන් ඉන්න ඕගොල්ලෝ වෙනුවෙන්මයි මේ videos හැම එකක්ම කරලා තියෙන්නේ. ඉතින් video එක බලුවට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි.